Lak Derana පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක් අපේ ශ්‍රම වෙළඳ පොළ අපේ ලෝකයේ ශ්‍රම වෙළඳ පොළට අපේ ශ්‍රී ලාංකිකයින් යැවීමට අපි තවදුරටත් කටයුතු කරන්න ඒ වගේම මේ සඳහා වැඩි මුදල් ප්‍රමාණයක් නිවැරදි මාර්ගෝස්සේ ලංකාවට ගෙන්ව ගන්න ආදී කටයුතු සඳහා අපි පහුගිය කාල වකවානුව පුරාවටම වෙහෙස මහන්සි වුණා අපි විශේෂයෙන් මතක් කරන ඕන ගරි අමාත්‍යමනි ඩොලර් මිලියන 190කට විතර වැටිලා තිබිච්ච වෙලාවේ ප්‍රේෂණ ප්‍රමාණය ඒ වගේම දේශපාලනික සංවිධානාත්මක දේශපාලන කණ්ඩායම් විදේශ රටවල් වලට ගිහිල්ලා ඒ වගේම මෙහි ඉඳගෙන මුදල් එවන්න එපා කියද්දී අපේ විදේශගත ශ්‍රමිකයෝ තමන්ට වැඩිපුර මුදල් ප්‍රමාණයක් උන්ඩියල් හරහා හවාලා ක්‍රම හරහා ලැබෙද්දී අපේ ඉල්ලීමට ඒ වගේම රටේ මිනිස්සුන්ගේ දුක තේරුම් ගත්ත අපේ විදේශගත ශ්‍රමිකයෝ ඒ මුදල් නැවත නිවැරදි මාර්ගයෙන් එවන්න පටන් ගත්තා. ඔබතුමාගේ අපිට පූර්ණ සහයෝගය හම්බෙලා අපි විශේෂ ව්‍යාපෘති කීපයක් හඳුන්වලා දුන්නා. විශේෂයෙන්ම වාහන ලබා ගැනීමේදී ඇයට විශේෂ සහනයක් ඒ වගේම විද්‍යුත් වාහන ගේන්න ඒ වගේම ලංකාවට එනකොට බදු සහන ලබා දෙන්න කටයුතු කරා. ඒකත් ඊයේ දිනේදී චක්‍රලේඛනය නිකුත් කළා. මැයි පළවෙනිදා සිට ලංකාවට පැමිණෙන සියලුම විදේශගත ශ්‍රමිකයන්ට කලින් ලියාපදිංචි වුණොත් ඒ ඇයට ඒ ඇප් එකක් තියෙනවා මහ බැංකුව හරහා හඳුන්වා දී ඒ හරහා තමන්ට හම්බ වෙන තමන් එවන ලද මුදල් ප්‍රමාණයට සාපේක්ෂව තීරු බදු සහනය වැඩි කරන්නට කටයුතු කරනු ලැබුවා. ඒකත් විශාල සහනයක් බවට පත් වෙනවා. නිවැරදි මාර්ගයෙන් මුදල් එවන ඇයට මේ නොඑක් නොඑක් ක්‍රමවේද හරහා ලංකාවට මුදල් ලැබීම වැඩි කර කටයුතු කරන්න කටයුතු කරයි. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්